Hi everyone, කොහොමද ඔයාලට? මම අද ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න ආවේ රස රෙසිපි එකක්. අද මම ගෙනාවේ කොහොමද ලේසින් පරාට හදන්නේ කියලා තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඒකත් මම ඉතුරුන බත් එහෙම එකතු කරලා තමයි මේ පරාට එක මම හැදුවේ. කඩේ විදිහටම සොෆ්ට් එකට ආවේ වගේම හරීම රසට තිබ්බා. සාමාන්‍ය බත් එහෙම ඉතුරුනොත් මොනවාද කරන්න කියලා අපි හිතාගෙන ඉන්නවනේ. මේ විදිහට පරාට ටිකක් හදාගත්තොත් හරීම ලේසි. එහෙනම් අපි මේක කොහොමද හදන්නේ කියලා බලමු. මම මේකට සුදු බත් අරගත්තේ සුදු බත් කෝපයක් විතර අරගෙන ඒක මම බ්ලෙන්ඩර් ජාරයකට එකතු කරගත්තා. ඒ කප් එකේම කෝප භාගයක් විතර වතුර එකතු කරලා මේක හොඳටම බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. පේස්ට් එක වෙනකන් හොඳටම බ්ලෙන්ඩ් කරලා අරගන්න ඕනේ. දැන් බලන්න මම බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේක ඔයගලන්ට පෙන්නනවා කොහොමද මම බ්ලෙන්ඩ් කරගත්තේ කියලා හොඳටම පේස්ට් එක වෙනකන් මම බ්ලෙන්ඩ් කරලා අරගත්තේ. අනිත් එක අපි අර බත් එක බ්ලෙන්ඩ් කරාමේ ඒකත් එක්කම පාන් පිටිත් එකතු කරලා අපිට බ්ලෙන්ඩ් කරලා අරගන්නත් පුළුවන්. එහෙම කරොත් සමහර විට බ්ලෙන්ඩර් එක කැඩෙන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා බත් එක බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ පාන් පිටි එකතු කරලා රොටි ගුලියක් වගේ හොඳට මනලා ගත්තොත් ඒක ලේසි. දැන් මම බ්ලෙන්ඩ් කරපු බත් පේස්ට් එක වෙනමම බෝල් එකකට මම එකතු කරගත්තා. එකතු කරගෙන මම දැන් මේ වෙලාවේ එකතු කරගත්තා පාන් පිටි කෝපයක් විතර එකතු කරගන්නවා. එකතු කරගෙන ඊට පස්සේ මම දැන් මේ වෙලාවේ එකතු කරගන්නේ සීනි තේ හැන්දකුයි ලුණු කුඩු තේ හැන්දකුත් එකතු කරගත්තා. එකතු කරගෙන මම මේ ස්පැචුලා එකක් අරගෙන මේක හොඳටම මික්ස් කරගන්නවා. අය වතුර පොඩ්ඩක්වත් එකතු කරගන්න එපා. මේකේ වතුර ගැති හොඳටම තියෙනවා. ඊට පස්සේ මම තව පාන් පිටි කෝපයක්ත් එකතු කරලා හොඳටම දැන් අතින් තමයි අනාගන්නේ පිටි ටික. බත් කෝපයකට පාන් පිටි කෝප දෙකක්. මේක හොඳටම ඇති සමහර විට ඕගලන්ට වතුර ගැති වැඩි නම් තව පාන් පිටි කෝප භාගයක් විතර එකතු කර ගන්න. එහෙම කරගන්නත් පුළුවන්. මට ගියේ හරියටම පාන් පිටි කෝප දෙකක්. දැන් බලන්න මම හොඳටම රොටි ගුලියක් වගේ අනාගත්තා. දැන් අන්තිමට මම මේ වෙලාවේ පොඩ්ඩක් තෙල් එකතු කරගන්නවා. තෙල් එකතු කරලා මම හොඳටම අනා ගන්නවා. දැන් බලන්න පිටි එක අනලා ඉවරයි. දැන් මම බෝල් එකෙන් ඉඳලා එළියට අරන් මේක පොඩ්ඩක් කවුන්ටර් ටොප් එකේ දාලා ආයෙ හොඳටම ඩෝ එක සොෆ්ට් වෙන්න පිටි එක අනා ගන්නවා. පිටි එක අනන තරමට තමයි රොටි එක හොඳටම සොෆ්ට් වෙලා එන්නේ. දැන් මට අතේ ඇලෙනවා වගේ තියෙන හින්දා මම තව පොඩ්ඩක් තෙල් ටිකක් එකතු කරගන්නවා. මේ ඩෝ එක හොඳටම මේ විදිහට හොඳටම ඇදලා ඇදලා හොඳටම අනා ගන්න. දැන් බලන්න විනාඩි 5ක් විතර එහෙම අනලා ඊට පස්සේ මම දැන් බෝල් එකකට මම මේ ඩෝ එක එකතු කරලා දැන් මම මේක වහලා තියෙනවා පැය භාගයක් විතර. අනිවාර්යෙන් පරාට හදනවා නම් පැය නැත්තම් පැය භාගයක් විතර මේ විදිහට වහලා තියන්න ඕනේ. එතකොට තමයි ඩෝ එක හොඳටම සොෆ්ට් වෙලා රොටි එකත් හොඳටම සොෆ්ට් වෙලා එන්නේ. දැන් බලන්න පැය භාගයකට පස්සේ මම දැන් මේ ඩෝ එක අරින්නේ හොඳටම සොෆ්ට් වෙලා තියෙන්නේ. දැන් මේක මම අර බෝල් එකකින් ඉඳලා එළියට අරගෙන ඒ කායමත් මම කවුන්ටර් ටොප් එකේ දාලා පොඩ්ඩක් පිටියේ කනාගෙන දැන් මේ පරාට ඩෝ එකකින් මම කෑලි 6කට මේ ඩෝ එක කපා ගත්තා. කපල අරගෙන දැන් එක රොටි ගුලියක් අරගෙන මේ වෙලාවේ ටිකක් තෙල් පාවිච්චි කරගන්න ඕනේ. මේ වෙලාවේ මම කවුන්ටර් ටොප් එකට පොඩ්ඩක් තෙල් දාලා ඒකට උඩින් මේ රොටි ගුලියක තියලා අපි රොටි රෝල් කරනවනේ. ඒ රෝලර් එකකින් හොඳටම හීනිය වෙනකන් රෝල් කරගත්තා. රෝල් කරගෙන දැන් මේ වෙලාවේ මම මැදට ඉස්සෙල්ලම තෙල් ටිකක් තවරලා ඒකට උඩින් පිටි ටිකක් එකතු කරගන්නවා. එකතු කරලා ඊට පස්සේ මේ අයින කෑල්ල මැද කෑල්ලට උඩින් තියෙනවා. තියලා ආයෙ ඒකට උඩින් පොඩ්ඩක් තෙල් එකතු කරලා ඊට පස්සේ ඒකට උඩින් උත් ආයෙත් පිටි ටිකක් දාගත්තා. දාගෙන දැන් අනිත් පැත්ත ටික තියෙනවනේ අනිත් අයින කෑල්ල. ඒ කෑල්ල පිටි දැම්මනේ ඒකට උඩින් මේ අයින කෑල්ල දාගන්න. දාගෙන ඒකට උඩින් උත් තෙල් ටිකක් තවරලා ඒකට උඩින් පිටි ටිකක් එකතු කරගන්න. පිටි ටිකක් එකතු කරලා ආයෙ අර අයින කෑල්ල එක මේකට තෙල් තවරපු කෑල්ලට උඩින් තියලා ඒකට උඩින් ආයෙමත් පොඩ්ඩක් තෙල් දාලා ඊට පස්සේ පිටි ටිකක් එකතු කරගන්න. ඇයි මේ විදිහට කරන්න කියලා කිව්වොත් මේ විදිහට කර තමයි ගොඩාක් ලේසින්නේ. ඔයගොල්ලන්ට මං හරියට පැහැදිලිව කිව්වද දන්නේ නැහැ. ඒ හින්දා හොඳටම බලාගන්න මං කොහොමද හැදුවේ කියලා. ඊට පස්සේ මේ විදියට හැම පරාට ඩෝ එකක්ම හදාගන්න ඕනේ. පරාට ගුලියක හදලා වහලා තියන්න ඕනේ. එතකොට තමයි අර පිහුලන් වදින්න තේ තිබ්බොත් තමයි අපිට ඩ්‍රයි වෙන්නේ නැත්තේ මේ පිටි ගුලියක. ඒ හින්දා පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන වහලා තියන්න. වහලා තියලා ඊට පස්සේ දැන් අපි මං ඉස්සෙල්ලාම හදපු පරාට ඩෝ එක තියෙනවනේ ඒක අරන් තමයි දැන් මං පරාට හදන්නේ. අන්තිමේක දෙපා දැන් මේ වෙලාවේ අපි පරිස්සම් වෙන්න ඕනේ. ගොඩාක්ම තුනියටම රෝලර් එකකින් රෝල් කරන්න එපා. එතකොට ලේස් ඔක්කොම අපිට නැති.
නැති වෙලා යනවා. ඒ හින්දා පුළුවන් නම් අතින්ම හොඳටම හීනියට අපිට පරාටා වගේ හදලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෝලර් එකකින් ගොඩාක්ම හීනි කරන්න නැතුව සාමාන්‍ය විදිහට රෝල් කරගන්න මේ විදිහට. දැන් බලන්න මම මේ විදිහට පරාටා එක හදලා අරගත්තා. දැන් pan එක හොඳටම රත් වෙලා තියෙන මේ වෙලාවේ මම දැන් හදපු පරාටා එක එකතු කරගන්නවා. මේ වෙලාවේ ඒකට උඩින් පොඩ්ඩක් මම තෙල් එකතු කරගත්තා. මම තෙල් ගොඩාක් එකතු කරගන්නවා නම් ඕගොල්ලන් තෙල් පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගන්න. මේ වෙලාවේ පොඩ්ඩක් ගෑස් එකේ ෆ්ලේම් එක වැඩි කරගන්න ඕනේ. ෆ්ලේම් එක අඩු කරලම පරාටා එක පුච්ච ගන්න එපා. එතකොට පරාටා එක අපිට හොඳට soft එකට එන්නේ. පොඩ්ඩක් සාමාන්‍ය විදිහට ෆ්ලේම් එක වැඩි කරගන්න. වැඩි කරගෙන දෙපැත්තම හරවලා මේ විදිහට ලස්සට රන්වන් පාට වෙනකන් රොටි එක පුච්ච ගන්න ඕනේ. දැන් බලන්න දෙපැත්තටම ලස්සනට golden පාටක් ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාවේ පරාටා එක මං හදලා ඉවරයි. මේ විදිහට මං පරාටා ටික ඔක්කොම පුච්චලා අරගත්තා. දැන් බලන්න මං පරාටා ටික ඔක්කොම හදලා ඉවරයි. ලස්සනට පාටට ඇවිල්ලා තියෙන විදිහට මාර විදිහට ලස්සනට ලේස් ගොඩාක් ආවා. මං අද අරගත්තේ පරිප්පු කරියත් එක්ක මේ පරාටා එක කන්න. දැන් මේක රස බැලිය මගේ චූටි දුව. එයා රස බලන්න ඕනි කියලා කිව්වා ආසාවෙන්. මාරම රසට තිබ්බේ. ඇත්තටම ලේස් ගොඩාක් ඇවිල්ලා තිබ්බා. හරිම ලේසි. ඉතුරු වෙච්ච බත් වලින් හැදුවා කියලා කිව්වනම් කවුරුත් විශ්වාස කරන්නේත් නැහැ. එහෙනම් ඕගොල්ලොත් මේ පරාටා එක හදලා බලලා කොහොමද තිබ්බේ කියලා පල්ලෑ තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන ඔයගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි එකට ෂෙයා කරගන්න මේ වීඩියෝ එක. ඔව් අපි channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරගෙන අමතක කරන්න එපා. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරගන්න. එතකොට තමයි අපි දාන වීඩියෝස් notification මාර්ගයෙන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් ඔයා මගේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි. අපි තවත් රසවත් වීඩියෝ එකකින් හමුවමු. ස්තුතියි.